අයිබෝන් හැමෝටම මේ වීඩියෝ එක 2022 උසස් විභාගයට මුහුණ දෙන්න ඉන්න ඔයාලා වෙනුවෙන් අරගෙන ඉන්නේ. ඉතින් තව ඕගොල්ලන්ට එක්සෑම් එකට සති 3ක් වගේ කාලයක් තියෙනවා. ඒතකොට ජනවාරි 23 එක්සෑම් එක තියෙනවා නම් ජනවාරි මාසේ ඔයාලට තියෙනවා දවස් 22ක් විතර වැඩ කරන්න. මේ කාලේ ඔයාලා වැඩ කරන විදිහ අනුව ඔයාලගේ රෑන්ක් එක ගොඩාක් එහා මෙහා යන්න පුළුවන්. ඒ නිසා හොඳ රෑන්ක් එකක් ගන්න වගේම හොඳ රිසල්ට් එකකට යන්න බලාපොරොත්තු වෙන හැමෝටම මේ කාලේ ගොඩක් වැදගත් වෙනවා ඔයාලගේ රිසල්ට් එක. එහෙම නැත්නම් ඔයාලගේ රෑන්ක් එක පුළුවන් තරම් ඉස්සරහට අරගෙන එන්න. ඉතින් මුලින්ම මම කරේ දැන් එක්සෑම් එකට මාසයක් වගේ තියෙනවා. මම මුලින්ම කරේ නංගි මල්ලි විභාගෙට කලින් සතිය. කියන්නේ විභාගෙට ආසන්නම සතිය මම මගේ ප්ලෑන් එකෙන් අයින් කරා. ඒකර මම විභාගෙට කලින් සතිය වැඩ ප්ලෑන් කරගන්නේ නැහැ. මම ටාගට් කරන්නේ නැහැ විභාගෙට කලින් සතිය දෙන දවසක මේ දේ කරනවා කියලා. ඒ නිසා ඔයාලටත් මම රෙකමන්ඩ් කරන්නේ දැන් ප්ලෑන් එකක් හදාගෙන යද්දී විභාගෙට කලින් සතිය. ඒ සතියේ දැම්ම ඉඳන් ප්ලෑන් එකක් හදන්න එපා විභාගෙට කලින් සතියේ මම මොනවද කරන්න කියලා. ඒ නිසා ඒ සතිය හිස් තියන මම අවසානට කියන මොනවාගේ දේවල්ද ඒ සතියේ අපිට කරන්න පුළුවන් කියලා. එතකොට මම ප්ලෑන් එකක් හදුවේ විභාගෙට මාසයක් තියලා. එතකොට දැන් ඔයාලට මාසයක් නැහැ. තව සති 3ක් වගේ තියෙනවා. ඒ නිසා ඔයාලගේ ප්ලෑන් එකේ දැන් ඉදිරියට කරන්න තියෙන වැඩ බෙදා ගන්න වෙන්නේ ඔයාලට ජනවාරි මාසේ පළවෙනි සති දෙකට. ඉතින් ඒ නිසා මුලින්ම මම කියන්නේ මේ වීඩියෝ එක බලලා ඉවර වෙච්ච එකම. එක්සෑම් එකට කලින් ඔයා මොන වගේ දේවල්ද බලලා යන්න ඕනේ. එතකොට අත්‍යවශ්‍යයෙන්ම ඔයාට ඒ ලෙවල් පේපර් එක හරියට කරගන්න මොන වගේ දේවල්ද ඔයා කලින් බලලා තියෙන්න ඕනේ කියලා හොඳට බලන්න. කොලේක සටහන් කරගන්න මෙන්න මේ දේවල් මේ බයොලොජි වල රචනා ප්‍රශ්න මෙච්චර ප්‍රමාණයක්. එහෙම නැත්නම් මම ටාගට් කරන මෙන්න මේ වගේ ප්‍රශ්න ටික මම මේ මාසේ බලා ගන්න ඕනේ. අන්න ඒ වගේ ඒ ලෙවල් එක්සෑම් එකට කලින් අනිවාර්යයෙන්ම කරලා යන්න ඕනේ දේවල්. ඒ කියන්නේ එක්සෑම් එක ඉවරලා පසුතැවෙන්න දෙන්නේ නැතුව. ඒ ලෙවල් එක්සෑම් එක වෙලාවේ පසුතැවෙන්නේ නැතුව ඊට කලින් මාසේ මොනවද කරලා තියෙන්න ඕනේ කියලා අද ටිකක් බලන්න. අද පොඩි වෙලාවක් අරගෙන ඉස්සරහ මාසේ මොන වගේ දේවල්ද කරලා මොන වගේ දේවල් කරලාද ඒ ලෙවල් එක්සෑම් එකට යන්න ඕනේ කියලා පොඩ්ඩක් බලන්න. අන්න ඊට පස්සේ මේ දේවල් ලිස්ට් එකක් හදාගන්න. මෙන්න මේ දේවල් මම කරන්න ඕනේ ඒ ලෙවල් එක්සෑම් එකට කලින් කියලා. අන්න ඒ විදිහට නම් ඉමල්ලි ඔයාලට සබ්ජෙක්ට් තුනටම මේ විදිහට කරන්න ඕනේ වැඩ ටික දැන් ඔන්න ලියා ගන්න පුළුවන්. ඒ නිසා නම් ඉමල්ලි ඔයාලගේ දැන් ඉදිරි සති දෙකක් තියෙනවා. ඒ කියන්නේ ජනවාරි මාසේ පළවෙනි සති දෙක තියෙනවානේ. ඒතකොට එතන දවස් 14ක් වගේ තියෙනවා. ඒතකොට මේ දවස් 14ට ඔයගොල්ලෝ සව දවසක් ඇඩ් කරගන්න. ඒතකොට ඒක ඔයාලට ඔන්නම් අවසන් සතියෙන් ගන්නත් පුළුවන්. ඊට කලින් නැත්නම් මේ දෙසැම්බර් මාසේ 31 වගේ දවසක් ගන්න පුළුවන්. ඒ විදිහට අරගෙන දවස් 15ක් අරන් ඒක සමාන බෙදාගම් විෂයන් තුනට. එතකොට අපිට එක විෂයකට එනවා දවස් 5ක් විතර. ඉතින් මේ දවස් 5 පාවිච්චි කරන්න ඔය අද ඔයා ලියා ගන්න ටාගට් එක. කියන්නේ ඔයාගේ ප්ලෑන් එකක් තියෙනවනේ මෙන්න මේ දේවල් අනිවාර්යෙන් කරන්න ඕනේ කියලා. අන්න මේ දේවල් ටික මේ දවස් 5 පාවිච්චි කරන්න කරන්න. එතකොට මේ දවස් 5 කිව්වමත් එක දිගට දවස් 5 පාවිච්චි කරන්න යන්න එපා. එක විෂයක් පිළිවෙලට කරන්න. ජීව විද්‍යාව, ඊළඟට භෞතික විද්‍යාව, ඊට පස්සේ රසායන විද්‍යාව. මේ විදිහට කරගෙන යන්න. එතකොට පුළුවන් තරම් මේක දවස් විදිහට බෙදාගන්න බලන්න මේ විෂයන් ටික. ඒ කියන්නේ දැන් ජනවාරි පළවෙනිදා බයොලොජි බලනවා නම් දෙවනිදා බලන්න කෙමිස්ට්‍රි. අන්න ඒ විදිහට. එතකොට නංගි මල්ලි ඔයාලා මේ විදිහට දවස් 5 බෙදාගත්තාම සාමාන්‍යයෙන් ඔයාලා හිතන්න දවස් මේ දවස් 15 ඔයා වැඩ කරන්න හැමදාම පැය 15ක් කියලා ඇවරේජ් එක පැය 15ක් වැඩ කරන්න. ඉතින් එතකොට පැය 15 දවස් 5න් ගුණ කරොත් අපිට සාමාන්‍යයෙන් එනවා 75ක් වගේ. ඉතින් එතකොට නංගි මල්ලි ඔයාලා නිදා ගන්න වෙලාවන් මේ දේවල් ඔක්කොම අයින් කරොත් සාමාන්‍යයෙන් මේ පැය 75 කියන්නේ ඔයාලට සම්පූර්ණ දවස් 3කට ආසන්න කාලයක්. ඉතින් ඒ නිසා ඇත්තටම හිතන්න හරිම පොඩි කාලයක් ඔයාලට මේ කාලේ තියෙන්නේ. මේ මේ සති දෙකක් විතර තියෙන්නේ ඇත්තටම හරිම පොඩි කාලයක්. ඒ නිසා මේ කාලේ නංගි මල්ලි ඔය අත්‍යවශ්‍ය දේවල්, ඒ කියන්නේ ඔයාට පෞද්ගලිකව මොන වගේ දේවල්ද කරගන්න ඕනි කියලා තීරණය කරලා ඒ දේවල් කරන්න පාවිච්චි කරන්න. ඉතින් ඒ නිසා නංගි මල්ලි ඔයාලට පුළුවන් මෙහෙම කරන්න. දැන් ඔයාලා කැමති විදියක්. මොකද මේක එක්සෑම් එකට ළඟම කාලේ. ඒ නිසා ඔයාලට සාමාන්‍යයෙන් ආඩම් කිරීම විතරක් නෙමෙයිනේ මේ කාලේ කරන්නේ. එතකොට සාමාන්‍යයෙන් ඔයාලට ඒ දවසේ පේපර් එකක් කරන්න පුළුවන්. ඊට පස්සේ පේපර් එකේ විවරණ බලන්න පුළුවන්. ඒ කියන්නේ උත්තර බලන්න පුළුවන්, වැරදි දේවල් නැවත බලන්න පුළුවන්. එතකොට අර ආඩම් කිරීමට වඩා මේ කාලේ ගොඩක්ම ප්‍රැක්ටිස් කිරීම වගේ කරන්නේ. ඒ නිසා එක දවසක්ම එක විෂයක් කරද්දී ලොකුවට අර බෝරින් වෙන ගතියකුත් නැහැ. නමුත් අර පුරුදු වෙලා ඉන්න විදිහ අනුව ගොල්ලන්ට අර එක දිගට එකම විෂය කරන්න බැරි නම්
තව දෙයක් කරන්න පුළුවන්. දැන් පළවෙනිදා බයෝලොජි කරනවා, දෙවනිදා කෙමිස්ට්‍රි කරනවා, තුන්වෙනිදා ෆිසික්ස් කරන්න ඔයා දාගත්තේ. පළවෙනිදා හවස, කියන්නේ පළවෙනිදා ලොකු වෙලාවක් බයෝලොජි කරලා පළවෙනිදා හවස ඔයාට පුළුවන් ෆිසික්ස් ටිකක් කරන්න පොඩි වෙලාවක්. උදාහරණයක් විදිහට පැය 15ක් වැඩ කරනවා නම් පැය 10ක් බයෝලොජි කරලා ඉතුරු පැය 5 වැඩ කරන්න පුළුවන් ෆිසික්ස් වල. ඊට පස්සේ ඊළඟ දවස් ඔයා කෙමිස්ට්‍රි වැඩ කරන්න. ඒත් කෙමිස්ට්‍රි පැය 10ක් කරලා රාත්‍රී කාලේ, කියන්නේ අවසාන කාලේ ඔයාට පුළුවන් ආය ඊට පස්සේ දවස් ෆිසික්ස් කරන හිඳ ඔයාට පුළුවන් බයෝලොජි වගේ විෂය අවසානට දාගන්න. අන්න මේ විදිහට ගියොත් ගොඩාක් දුරට හැමදාම වගේ, ඉතින් සාමාන්‍යයෙන් ළඟ ළඟම ඔයාට හැම විෂයෙම ටච් වෙනවා. ඉතින් එතකොට අර හරියටම දවස් බෙදා ගන්න එපා. එතකොට පේපර් එකක් කරත් පේපර් එකේ උත්තර බලලා වැරදි දේවල් හොයලා ඒ වගේ දේවල් කරන්න දවස මදි වෙනවා. ඒ නිසා පේපර් එකක් කරනවා නම් නංගි මල්ලි ඔයාලා පේපර් එක කරලා ඒ වගේ උත්තර බලලා බැරි දේවල් නැවත බලන්න වගේ හොඳ කාලයක් තියාගන්න, එක දිගට ඒ දේවල් කරගන්න. ඒ නිසා අර දවසේ වැඩි වෙලාවක් එක විෂයකට දෙන්න, ඊට පස්සේ පොඩි වෙලාවක් දෙන්න තවත් විෂයකට. අර එකම විෂය දවසේ මුළු දවසම ඔයාලට කරන්න බැරි නම් වැඩ ටික බෙදාගන්න. එතකොට ඇවරේජ් එකක් විදිහට ඔයාලට මේ සති දෙකේ දවස් 5ක් විතර නෙන්නේ. එතකොට මේ දවස් 5 අර මම අර ලිස්ට් එකක් හදාගන්න කිව්වේ, අන්න ඒ ලිස්ට් එකේ තියෙන අනිවාර්යයෙන්ම කරන්න ඕන දේවල් ටික තියෙනවානේ. ඒ දේවල් එකක්වත් මිස් කරගන්නේ නැතුව ඒ දේවල් හරියට කරන්න පාවිච්චි කරන්න. ඉතින් මේ කාලේ කොහොමත් මේ විදිහට අර හොඳ ප්ලෑන් එකක් හදාගෙන තියාගන්න. මොකද අර හිතේ තියාගෙන හිටියට මේ දේවල් මම කරනවා කියලා ගොඩක් දුරට වැඩේ කරගෙන යද්දි සමහරවිට අර මුලින්ම කරන්න ගන්න වැඩේට ලොකු වෙලාවක් ඔයාලට යයි. එහෙම වුණොත් ඔයාලට අර ඔයාගේ ප්ලෑන් එකේ අවසාන ටිකේ ඔයාගේ ටාගට් ඔයාට achieve කරගන්න බැරි වෙනවා. ඔයා හරියට අවශ්‍ය ස්පීඩ් එකට වැඩි කරගෙන නැති නිසා. ඒ වගේම මේ කාලේ ඔයාලට හම්බෙයි අනුමාන ප්‍රශ්න පත්‍ර. ඉතින් එතකොට සාමාන්‍යයෙන් ක්ලාස් කරන ගුරුවරු දෙනම අනුමාන ප්‍රශ්න පත්‍ර. ඒ වගේම මේ විෂයන් හදාරපු මහාචාර්යවරු අනුමාන ප්‍රශ්න පත්‍ර නිකුත් කරනවා සමහර මහාචාර්යවරු. ඊට අමතරව පාසල් වලින් ඔයාලට දෙනවා අනුමාන ප්‍රශ්න පත්‍ර. එහෙම නැත්නම් වාරි භාග ප්‍රශ්න පත්‍ර මේ වෙද්දි සමහරට තියලත් ඇති. ඉදිරියේදී ඕගොල්ලන්ට ගොඩක් අයට හම්බෙයි අනුමාන කරලා සමහර ඉස්කෝල වලින් ප්‍රශ්න පත්‍ර හදනවා. ඊළඟට ඔය పూర్ව వైద్య శిష్య సంఘం, ఈలంగట పూర్వ ఇంజనీరు శిష్య సంఘం, ఈగొల్లు ఏకేక డిస్ట్రిక్ట్ వలిన్ హదనవ అనుమాన ప్రశ్నపత్రం. ఇదిన్ ఏ వగే అర విషయగన అవబోధයක් తీన మెడిసిన్ ఇంజనీరింగ్ తెలిచ కట్టి హదనవ, ఏ వగేమ మహాచార్యవరు హదన ప్రశ్నపత్రం తీనవ. ఈట అమతరవ ట్యూషన్ క్లాసెస్ కన్న గురువురు వగేమ పాసల్ నొన్ను ప్రశ్నపత్రం హదనవ. ఇదిన్ ఎటకొట ఓయ వివిధ విధియే ప్రశ్నపత్రం వాట హంబి. ඉතින් මේ ඔක්කොම අපිට මේ අර දවස් බෙදාගත් විදිහට දවස් 5ක කාලයක් පාවිච්චි කරලා කරන්න බෑ. ඒ වගේම තව ඔයාලට තියෙන ටාගට් එක තමයි මේ පාස් පේපර් ප්‍රශ්න පත්‍ර දෙක තුනක්වත් කරන්නත් වෙයි. ඒකට සමහර විට පාස් පේපර් ප්‍රශ්නකුත් ඔයාගේ ටාගට් එකේ ඔයාගේ ප්ලෑන් එකේ හදලා තියෙනවා ටාගට් එකක් විදිහට පාස් පේපර් මෙන්න මේ අවුරුද්දේ පාස් පේපර් රචනා ප්‍රශ්න පත්‍රේ කරලා යන්න කියලා. ඉතින් ඒ වගේම ඒවත් එක්ක මේ මොඩල් පේපර්ස්යි ටාගට් පේපර් ඔය දේවල් ඔක්කොම කරන්න අමාරුයි. ඒ නිසා තමයි මම කියන්නේ ටාගට්, මේ කියන්නේ මේ ප්ලෑන් එකක් හදාගන්න මෙන්න මේ ටික තමයි කරන්න කියලා. අන්න එතකොට ඔයාලට හම්බ වෙනවා මේ ටාගට් පේපර්, මොඩල් පේපර් වගේ දේවල් හම්බ වෙනවා. එතනදී පොඩ්ඩක් බලන්න ඒ ලෙවල් පේපර් එකට ගැළපෙන ප්‍රශ්න පත්‍රයක්ද මේ දෙන්නේ. ඒ කියන්නේ නිකමට ඔයාලට ඒ ලෙවල් පේපර් එකක් උයි මේ මොඩල් පේපර් එකයි බැලුවාම හිතෙනවා මේ ප්‍රශ්න පත්‍රේ කරාම කමන්න නැද්ද, කරාට කමන්න නැද්ද, කරාම ඔයාලට වැදගත් වෙයිද කියලා පෞද්ගලිකව. ඒ කියන්නේ ඔයාට පෞද්ගලිකව මේ ප්‍රශ්න පත්‍ර කරන එක වැදගත් වෙයිද කියලා ටිකක් හිතලා බලන්න. අන්න එහෙම හිතලා බලලා වැදගත් ප්‍රශ්න පත්‍රයක් නම් අනිවාර්යෙන් ඒක මිස් කරගන්න එපා, අනිවාර්යෙන් කරන්න. ඒ වගේම තව දේවල් සමහර විට ඔයාට හිතේ පේපර් එක බැලුවාම ගොඩක් ප්‍රශ්න කලින් කරපුවා තියෙන්නේ. එහෙම නැත්නම් ඔයාට පුළුවන් ප්‍රශ්න තියෙන්නේ. අන්න ඒ වගේ තත්වයක් නම් තියෙන්නේ මේ ප්‍රශ්න පත්‍රය ලොකුවට කරන්න දඟලන්න ඕනේ නැහැ. අවශ්‍ය ප්‍රශ්න ටික තෝරගෙන කරන්න, අනවශ්‍ය දේවල් කරන්න ලොකු කාලයක් වැය කරන්න එපා. ඔයාට ඒ වෙනුවට ඔයාට තව වෙන ටාගට් පේපර් එකක් අරගෙන කරන්න පුළුවන්. අනිත් දේ තමයි මේ මාසේ ඔය තනියම වැඩකරනද ඔය දවස් 5ක කාලය යොදා ගන්න. මේ ඉදිරි සති දෙකේ ඔයාට එක විශේෂකට දවස් 5ක් තියෙනවා. ඒතකොට තනියම වැඩ කරන්න පාවිච්චි කරන්න පුළුවන් තරම් ක්ලාසස් යන්න එපා. මන්නම් අවසාන මාසේ ක්ලාස් වලට සහභාගී වෙන්නේ නැහැ. يعني ක්ලාසස් තිබුණත් මම ගොඩක් දුරට ඒ ක්ලාසස් වලට යන්නේ නැතුව මම තනියම වැඩ ටික කරගත්තා. ඉතින් ඒ නිසා මේ කාලේ පුළුවන් තරම් ඔය ඔයාල යන ක්ලාසස් වලින් ඔයාලට අයින් වෙලා තනියම ඒ ඉදිරියට කරන දේවල් ටික තනියම බලලා ඔයාට තනියම කරන්න පුළුවන් නම් ඒ දේවල් ටික ක්ලාස් එකට නොගිහිල්ලා තනියම වැඩ ටික කරන්න බලන්න. ඉතින් එතනදී අනිවාර්යෙන්ම අත්‍යවශ්‍ය පන්තියක් තියෙනවා නම්
උදාහරණයක් විදිහට අවසාන පාඩම තාම ඔයා කරලා නැහැ. ඒකට මේ රිවිෂන් ක්ලාස් එක කරන්න. ඉතින් මේ වගේ දෙයක් නම් ක්ලාස් එක මිස් කරගන්න බෑ. ඉතින් ඒ නිසා මේ ඉදිරියට වාට අර එක විශේෂක දවස් පහක් තිබ්බා. එතකොට මේ දවස් පහෙන් පොඩි කාලයක් අයින් කරගන්න වෙනවා රිවිෂන් එකට. එතකොට රිවිෂන් දෙකක් විතර ඉදිරියට තියෙනවා නම් ඔයාට එතකොට සාමාන්‍යයෙන් දවසක වගේ කාලයක්, කියන්නේ දවස් පහෙන් එක දවසක් විතර වාට මේ ක්ලාස් එකටම වෙන් කරන්න වෙනවා. ඒ නිසා ඒ විදිහට අර ලොකු කාලයක් ওই දේවල් වලට ඔයාට වැය කරන්න ඕනත් ඔයාගේ තනියම වැඩ ටික කරගන්න තියෙන ප්‍රයෝජනවත් කාලය නැති වෙලා යනවා. අනිත් දේ තමයි ඔය අලුතෙන් පන්ති වලට හොය හොයා යන්න හිතන්න එපා. මේ කාලේ දැනට ඔයා වැඩ කරගෙන ආපු ක්ලාස් එකට දිගටම යන්න. එතකොට අවසාන කාලේ දැන් හිතන්නකෝ, අවසාන කාලේ ඔයා බය වෙලා ඉන්නවා දැන් ඕගනික් කරගන්න බැරි වෙයි කියලා. ඉතින් එතකොට ඔයා අලුතෙන් හිතනවත් අලුත්ම ක්ලාස් එකකට ගිහිල්ලා ඔයා කවදාවත් දන්නේ නැති ගුරුවරයෙක්ගේ ක්ලාස් එකට යන්න හිතනවා ඕගනික් කරගන්න. ඉතින් එතනදී ටිකක් කල්පනා කරලා බලන්න, ඇත්තටම ක්ලාස් එකට මම යන්න ඕනිද නැත්නම් පොත්පත් කියලා ඕගනික් ටික කරගන්න පුළුවන්ද කියලා. අන්න ඒ විදිහට මම රෙකමන්ඩ් කරන්නේ පුළුවන් තරම් තනියම self study කරලා ඒ බැරි දේවල් ටික කරගන්න පුළුවන් නම් ඒක තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ මේ කාලේ. එහෙම නැතුව ඔයා කවදාවත් ගිහිල්ලා නැති ගුරුවරයෙක්ගේ ක්ලාස් එකට අලුතෙන් ජොයින් වෙලා මේ කාලේ ඔයාගේ අර තනියම වැඩ කරන්න තියෙන වෙලාව ඒ ක්ලාස් එක වෙනුවෙන් දෙන්න යන්න එපා. ඊළඟට මේ කාලේ එක්සෑම් එකට ගෙස් කරලා එක එක මාතෘකා විවිධ ගුරුවරු වගේම ළමයි නිකුත් කරනවා. ඉතින් එතකොට මේවා ඔය ඔයා ගොඩක් ළමයි යනවා මේ පාර බයොලොජි වලට ගෙස් කරන්නේ මොනවද, ෆිසික්ස් වලට ගෙස් කරන්නේ මොනවද කියලා ගොඩක් අය අතරේ මේ කාලේ සංවාදයක් යනවා මොන වගේ දේවල්ද යන්නේ කියලා. ඉතින් එතනදී මුලින්ම මතක තියාගන්න ඕන දේ තමයි ඒ ලෙවල් එක්සෑම් එකේ පේපර් එක කිසිම විදිහකට එළියට යන්නේ නැහැ. ඒ කියන්නේ ක්ලාස් යන ගුරුවරයෙක්ටවත් පාසලකටවත් කිසිම විදිහකට ළමයෙක් අතරවත් ඔය ඒ ලෙවල් පේපර් එක එළියට යන්නේ නැහැ. ඒ නිසා ඔය ගෙස් කරනවා කියලා කියන දේවල් කිසිම විදිහකට ඔය ඒ ලෙවල් පේපර් එක හදපු කෙනෙක් එක්ක කතා කරලවත් එහෙම නැත්නම් ඒ ලෙවල් පේපර් එක දැකලවත් කියන දේවල් නෙමෙයි නම් ඉන්නේ. ගෙසින් බැලුවට කමන්නේ. ඒවා 100%ක්ම විශ්වාස කරන්න එපා. දැන් උදාහරණයක් විදිහට තාපයෙන් මෙන්න මේ පාඩමෙන් තමයි එසේ කියන්නේ කියලා ඔන්න එක ගුරුවරේ ගෙස් කරලා කියනවා. ඉතින් එතකොට සමහර කෙනෙක් හිතන්න පුළුවන් ඔන්න ඒ ලෙවල් පේපර් එක බලලා තමයි මේ ගුරුවරයා හරියටම කියන්නේ. එහෙම නැත්නම් ඔය හදපු ඒ ලෙවල් පේපර් එක හදපු කෙනෙක් එක්ක සම්බන්ධතාවයක් එක්ක තමයි මේ කියන්නේ. ඒ නිසා අනිත් දේවල් ලොකුවට බලලා වැඩක් නැහැ කියලා. ඒ නිසා ඒ වගේ තත්වයකට යන්න එපා. කිසිම විදිහකට හිතන්න එපා වෙන ගුරුවරේ එහෙම නැත්නම් වෙන කෙනෙක්ට ඔය ඒ ලෙවල් පේපර් එකේ ප්‍රශ්නයක් කිසිම විදිහකට පේපර් එක හදපු කෙනෙක් කියයි කියලා. ඒ විදිහට වෙන්නේ නැහැ. ඒ නිසා මේ කාලේ ඔය දවස් පහක කාලේ කිසිම විදිහකට ඔය ගෙස් කරපු මාතෘකා විතරක් බලන්න ඔය වටිනා කාලේ යොදා ගන්න එපා නම් ඒ වගේ. මෙතනදී මම කියන්නේ අනුමාන ප්‍රශ්න පත්‍ර නෙමෙයි. මෙතනදී සාමාන්‍යයෙන් අර අනුමාන මාතෘකා ටිකක් දෙනවා. මෙන්න මේ මාතෘකා වලින් ප්‍රශ්න හැදෙනවා. ඉතින් ඒ වගේ දෙයක් ඕගොල්ලෝ පිළිගන්නවා නම්, එහෙම නැත්නම් ඒ වගේ දෙයක් ඔයාට ප්‍රයෝජනවත් විදිහට පාවිච්චි කරනවා නම් මුලින්ම තේරුම් ගන්න ඕනේ මොනවද ගෙස් කරන මාතෘකා කියලා. ඕගොල්ලෝ බලලා මේ ගෙසින් එක එහෙම නැත්නම් ඔය ගෙස් කරන මාතෘකා හදලා තියෙන්නේ කවුද? ගුරුවරයෙක්ද හදලා තියෙන්නේ? එහෙම නැත්නම් කවුරු හරි ළමෙක් හදලා ෂෙයා කරන දෙයක්දනේ? ඒ නිසා ඒ විදිහට අර විභාග පේපර් එක ගැන හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙන පාස් පේපර්ස් හොඳට බලලා හරියට ඇනලයිස් කරපු කෙනෙක් දීපු ගෙස් කරපු මාතෘකා විතරක් බලන්න පුරුදු වෙන්න. ඊට අමතරව වෙන ඔයා අඳුරන්නේ නැති, ඔයා ක්ලාස් ගියපු නැති ගුරුවරයෙක්ගේවත්, එහෙම නැත්නම් ඔයාට විශ්වාසයක් නැති කාගේවත් අනුමාන ප්‍රශ්න, නැත්නම් අනුමාන මාතෘකා, අනුමාන මාතෘකා විශ්වාස කරන්න යන්න එපා 100%. මම කියන්නේ අනුමාන ප්‍රශ්න පත්‍ර කරන්න එපා කියලා නෙමෙයි. ප්‍රශ්න පත්‍ර කරලා ගැටලුවක් නැහැ. අනුමාන මාතෘකා දිහා ලොකුවට විශ්වාස කරන්න යන්න එපා. අර පේපර් එක ගැන හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙන කෙනෙක් දෙන අනුමාන මාතෘකා ගැන පොඩි විශ්වාසයක් තියාගත්තට ගැටලුවක් නැහැ. ඉතින් ඒ නිසා සාමාන්‍යයෙන් හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙන කෙනෙක් ඔය පාස් පේපර් ගැන හොඳට ඇනලයිස් කරලා අනුමාන කරන කෙනෙක් හොඳට බලලා තමයි කියන්නේ මේ ප්‍රශ්නේ ගොඩක් දුරට මේ මාතෘකාවෙන් එන්න පුළුවන් කියලා. ඉතින් එතනදී මෙන්න මේ කරුණු ඔළුවට ගන්න. ඔයා දැන් මේ දවස් පහේ මෙන්න මේ දේවල් කරනවා කියලා අනුමාන කරගෙන ඉන්නවනේ. දැන් මේ දවස් පහේ මම මෙන්න මේ දේවල් කරනවා කියලා. ඉතින් එතනදී ඔය ගෙස් කරන, ඒ කියන්නේ සාමාන්‍යයෙන් හැමෝම වගේ ගෙස් කරන මාතෘකාවක් තියෙනවා කියලා හිතන්න, ෆිසික්ස් වල මොකක් හරි මාතෘකාවක්. ඒකට ඔයා අනිවාර්යෙන් කරන්න ඕන දෙයක් තමයි මෙන්න මේ ගෙස් කරන මාතෘකාව අතාරින්න එපා. ඒක අතහැරලා දාන්න එපා. ඒක පොඩ්ඩක් හරි බලාගෙන යන්න. මොකද ගෙස් කරනවා කියන්නේ මේක ගොඩක් සම්භාවිතාවයක් තියෙනවා කියලා ගොඩක් ගුරුවරු සහ ගොඩක් කට්ටිය දැන් ඔන්න
එන්න මේ මාතෘකාව සම්භාවිතාවයක් තියෙනවා ප්‍රශ්නකට හැදෙන්න කියලා කියන නිසා ඒක 100%ක්ම බලාගෙන යන්න කියන එක නෙමෙයි කියන්නේ ඒක නොබල යන්න එපා. ඉතින් ඒක තමයි ඔය ගෙස් කරන මාතෘකාව ගැන මට කියන්න දෙන්නේ. එහෙම නැත්නම් ගෙස් කරන මාතෘකාව විතරක් බලලා යන්න එපා. ඒක ගොඩාක් ඔයාට ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ. නමුත් අහම්බෙන් ඔය ගෙස් කරන එකක් එහෙම නැත්නම් ගෙස් කරන ප්‍රශ්න නැත්නම් ගෙස් කරන මාතෘකාව ගොඩාක් විභාග රැඳී ඉඳ තියෙනවා. ඉතින් එහෙම කියලා හිතන්න එපා කිසිම විදිහකට ඔය A level paper එක හරියටම කියන්නේ දැකලා තමයි මේ ගෙස් කිරීම කරලා තියෙන්නේ කියලා. ඉතින් අවසාන වශයෙන් මම කිව්වා අර අවසාන සතිය මොනවද කරන්න ඕනේ කියලා මම කියන්නම් කියලා. ඉතින් ඒ ගැන මම පස්සේ කතා කරන්නම්. සරලව කිව්වොත් මේ අවසාන සතිය පාවිච්චි කරන්න ඔයාලා මේ සති දෙක ඉදිරියට යන සති දෙකේ ඔයා ප්ලෑන් කරගන්න ඕනේ මොන හරි දේවල් ටිකක් කරගන්න. ඔන්න ඔය ප්ලෑන් එකේ තියෙන සමහර ටාගට් සම්පූර්ණ කරගන්න බැරි වෙන්න පුළුවන්. ඔන්න ඔය සම්පූර්ණ කරගන්න බැරි වෙච්ච දේවල් ඔය අවසාන සතියට දාගෙන වැඩ කරගන්න පුළුවන්. අනිත් දේ තමයි දැන් මේ වැඩ කරන අතරේ සමහර මාතෘකා මතක් වෙන්න පුළුවන් මේ දේවල් අනිවාර්යෙන් කරන්න ඕනේ කියලා. ඉතින් එහෙම වෙලාවක් ආවොත් සමහර විට ඔයා දැන් ෆිසික්ස් වල ওই දවස් පහ ෆිසික්ස් වල බෙදාගත් දවස් පහයි පස්වෙනි දවසේ යද්දි තමයි මතක් වෙන්නේ මෙන්න මේක කරන්න ඕනේ කියලා. අන්න ඒ වගේ දෙයක් තියෙනවා නම් ඔන්න අවසාන සතියේට මේ දේවල් දාන්න පුළුවන්. අනිත් දේවල් තමයි ওই විභාගයට සූදානම් වෙන අතරේ සමහර ප්‍රශ්න පත්‍ර හම්බෙන්න පුළුවන් අනිවාර්යෙන් කරන්න ඕනේ කියලා. ඔන්න ඒ වගේ දේවල් එහෙම හම්බුණොත් ඒවටත් කාලය ගොල්ලන්ට ගන්න පුළුවන්. මේ අවසාන සතියේ කිසිම ටාගට් එකක් දාගන්නේ නැතුව කිසිම ප්ලෑන් එකක් හදාගන්නේ නැතුව ඉස්ව තියාගත්තොත් ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට වැදගත් වෙන්නේ කියලා. channel එකට අලුත් කට්ටිය channel එක subscribe කරන්න. මේ වීඩියෝ එක වැදගත් වුණා නම් like එකක් දාලා ඔයාලගේ අදහස් පහලින් comment එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක තවත් යාළුවන්ට දැනගන්න share කරන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.